ඒත් සිහක ප්‍රොප්ලේ එකක් ප්‍රශ්යන්ක් නෑ. එතකොට මේ නැහුලන් අඩුවෙනකොට ඔයාලා මේක හදනවා නම් මේක බ්ලේඩ්ස් ගන්න මේ බ්ලේඩ්ස් ගන්න වැඩි වෙන්න. දකින්නද මේක හදපුදිය. එතකොට මම මේ මම කියන්නන්නේ මේකේ තියෙන අඩුපාඩු සහ ඔයාලා මේක හදද්දි මේකෙදි ඔයාලා වෙනස් කරන්න ඕන දේවල් ටික. මේකෙදි මම මේක හදිස්සි ඇදුවේ මට නිකන් අයිඩියා එකක් ආවම මම හදන්න ඕන නිසා මොකද මේක හදන්න තීරණය කරපු කාලේ හුලං ගොඩාක් තිබ්බා. එතකොට මේ ටූ බ්ලේඩ් දැන් මේකේ බ්ලේඩ්ස් දෙකයි තියෙන්නේ මේ සයිඩ් එකෙන් දෙකයි තියෙන්නේ මේ වගේ බ්ලේඩ්ස් ගන්න වැඩිනු. මොකද ලොකු ඒරියා එකක් කවර් වෙන්න ඕන. දැන් මම මේකත් ඔයාලට පෙන්වන්න ඕනද මට මට මේක ඇත්තටම ඕනේ ඔයාලා ගෙදර තියෙන දේවලින්ම මේ වගේ දෙයක් හදන්න පුළුවන් කියන එක පෙන්වන්න ඕනේ. ඒ උදාහරණයක් විදිහට මේ මෝටර එක.
මෝටර් එක වුණත් සාමාන්‍ය ඕන කෙනෙක්ගේ මෝටරයක් තියෙනවානේ. එතකොට මේක ඔයාලට සාමාන්‍ය ලොකු වෝල්ටේජ් එකක් ගන්න ඕන නම් බ්‍රෂ්ලස් මෝටර්ස් හරියන්නේ නැහැ. බ්‍රෂ්ලස් 3 ෆේස් මෝටර්ස් හරියන්නේ නැහැ. සාමාන්‍ය ලොකු වෝල්ටේජ් එකක් ගන්න ඕන නම් ඔයාලට පුළුවන් හොඳ මේක ෆෑන් එකක්. මේ ටේබල් ෆෑන් තියෙන. ටේබල් ෆෑන්. ටේබල් ෆෑන් වල එන එක මම බැලුව මග්ගාවල එකක් තිබ්බා. මේ ඒක සාමාන්‍යයෙන් 12 වෝල්ට් වගේ අවුට්පුට් එකක් ඒ කියන්නේ නෝමලි කරකවනවා. දැන් මම ඔයාලට පෙන්නන්නේ දැන් මේක මම අතින් කරගා මල්ටිමීටරෙන් බලලා වෝල්ටේජ් එක එනවාද අවුට්පුට් කරන්න පුළුවන්ද කියන එක. එතන මේකේ පුළුවන්. දැන් මේක සාමාන්‍යයෙන් අයියෙන් දැන් මම මේක ෆෑන් එකට ඇල්ලුවා ෆෑන් එක දැම්ම ලොකු වේගයෙන් මේක කරගෙන. එතකොට සාමාන්‍ය තරමක වෝල්ටේජ් එකක් එනවා. ඒ කියන්නේ මම ඔයාලට පෙන්නන්නේ ඒ වෙලාවේ වෝල්ට් 1ක් 2ක් වගේනේ. සාමාන්‍ය දැන් ෆෑන් එකට ඒ කියන්නේ හොඳ වාත ධාරාවක් එනවා නම් මම කරගෙනවා. එතකොට වෝල්ටේජ් එක ආවා වෝල්ට් 5.5 ගානක වෝල්ටේජ් එකක් ආවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් LED සුදු පාට LED ගත්තොත් එහෙම තරව සම්බන්ධ කරොත් දෙකක් සාමාන්‍ය පත්තු කරන්න පුළුවන් කියන්නේ සාමාන්‍ය හුලකට. ඉතින් ඒ වගේ මේ මට ඕනේ මේකෙන් ආගව තියෙන බඩුවල. දැන් මේක ගත්තොත් මේ මේ කර මේ මැද සෙට් කරලා තියෙන මෙහාට මෙහාට යන කැලල ගත්තොත් මේ වේරියබල් කැපැසිටර් එක. රේඩියෝ වල තියෙනවා මේක. රේඩියෝ එකකින් ගලවගත්තේ මාන එක රේඩියෝ එකකින් ගලවගත්තේ. එතකොට ඒක ඒක උඩට මේ වගේ මේ බොක්ස් බාර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන විදිහට ඔරිගානා බෝඩ්. මට මතකයි ඒක නම කියන ඔරිගානා බෝඩ් එක. ඒතර මේ තියෙන මේ බෝඩ් එක. දැන් ඔයාලා ප්‍රොප්ලේ එක වුණත් මම කියවන්නේ බ්ලේඩ්ස් ගන්න වැඩි වෙන්න ඕනේ කියලා. ලොකු ඒරියා එකකට කවර් වෙන්න ඕනේ. ලොකු සර් කියන්නේ වාත ධාරාව සම්පූර්ණයෙන් මේකට වදිනවා. දැන් මේකේ වාත ධාරාව මේ දෙකට විතරක් වදින්නේ. නමුත් ඔයා මේම හතරකට දැම්මොත් එහෙම අතර පැත්තේ ලොකු ඒරියා කව වෙනවා. දැන් තුනකට දැන් බලන්න ඔය සාමාන්‍ය සුළං විදුලි බලාගාරවල ටර්බයින්ස් ගත්තොත් එහෙම ප්‍රොප්ලස් තුනක් තියෙනවානේ. ඒ මොකද ලොකු ඒරියා එකක් කව වෙන ඕනින්. එතකොට ඒ වගේ ලොකු ඒරියා එකක් කව වෙන දාන්න. මේ මේක මෙහෙම හදලා තියෙන්නේ හැට මෑට නේ මෙයා හරි උලන් දිශාවට කරකවන. හුල හරි එන උලන් දිශාවට. දැන් මේක තියෙනකොට මේ රඩ එකක් විතර ගත්තොත් මෙයාට එහෙම උලග ඇවිල්ලිවිල්ල දැන් අපි තුන් උල ගෑන්නේ මෙහෙම දිගට නා මේ කපාව නැද්ද මේව ගන්නට මැද්දෙන් තියෙනවා. එතකොට මේ ගන්නට මේ ප්‍රොප්ලේ එකට උලග වැන්නා. එතකොට මේ මේකත් ඇත්තට මට මේ විදුලිය ලබා ගන්නදී සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න උවමනාවක් තිබෙනවා. මට ඇත්තටම ඕනේ මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔයාලා ගෙදර තියෙන දේවල් දැන් මේකට වියදම ගත්තොත් එහෙම ඇත්තටම ලතු රුපියල් 7ක් අදිහෙලද මං හිතනවා අනිවාර්යෙන් මෝටරයක් තියෙන්න පුළුවන්. අනික දැන් මේ ප්‍රොප්ලේ හදන එක නම් මේ බෝඩ් එකේ පාවිච්චි කරලා මේ බෝඩ් එකෙන් තීරු කපලා මේ සාමාන්‍ය රවුමක් රවුම් මේ සිලින්ඩර් හැඩේට රවුමක් අරගෙන ඒකට සෙට් කරොත් එහෙම ඔයාලට මේක හදා ගන්න පුළුවන් ප්‍රොප්ලේ එක. ඊට පස්සේ මේ ඇලුමිනියම් බොක්ස් පාර එක ඒ වගේ හදාගෙන ඔයාලට සාමාන්‍යයෙන් දැන් පළවෙනි පාර ඔයා හදනකොට ඔයාලට අයිඩියා එකක් ගත්තා කොහොමද මේක හැදෙන්නේ කියන එක. දෙවෙනි පාර ඔයාලට පුළුවන් හොඳම ටර්බයින් එකක් උලකින් කරගෙන එකක් හදන්න. හරි. එතකොට මේකේ තව මොනවද මාරි ඔයාලට තව මොනවද දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මගේ මම ආයෙ පාරක් කියන්නේ මට ඕනේ මේ අදහසක් දෙන්න. විතරයි කොහොමද මේක හදන්නේ කියන එක. එතකොට ඔයාලා අයිඩියා එකක් අරගෙන ඔයාලගෙන කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම හිතනවා වීඩියෝ එක බලන්න ඇති. අපේ වීඩියෝස් තව ගොඩාක් තියෙනවා. ගිල බලන්න ඩ්‍රෝන් හදන විදිය, මොඩියුලර් ඒයාර්ක්‍රාෆ්ට් හදන විදිය, සර්කිට්ස් ගැන, ඊට පස්සේ ඩ්‍රෝන් ටෙක්නොලොජි ස්කූල් කියලා එකක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික් පන්ති ගොඩක් වීඩියෝස් තියෙනවා. ගිල බලන්න. වීඩියෝස් වලින් කැමති නම් subscribe කරන්න. ඉස්සරහට අලුත් වීඩියෝස් වලින් හම්බු වෙනවා. හැමෝටම සුබ දවසක්. ලංකාවේ ටෙක්නොලොජි සඳහා වෙනුණු ප්‍රථම සහ එකම මොබයිල් ඇප් එක ටෙක් ඇකඩමි. ඔයාලට මේ ඇප් එකෙන් ඩ්‍රෝන්ස් හදන විදිහ, දුරස්ථ පාලන ගුවන් යාන හදන විදිහ, ඉලෙක්ට්‍රොනික වලට ආස ඔයාලට බේසික් ඉලෙක්ට්‍රොනික ගැන, 3D printing ටෙක්නොලොජි ගැන, Arduino ගැන, ඒ වගේම A-level කරන ඔයාලට A-level තාක්ෂණ වේදයේ ප්‍රැක්ටිකල්ස් සියල්ලම ඇප් එකේ වීඩියෝ විදිහට තියෙනවා. දැන්ම ටෙක් ඇකඩමි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ටෙක්නොලොජි වැඩේක් වෙන්න ඔයාටත් පුළුවන්.